මේ ශරීරේ තිරස්තින සත්වයාට උගේ බඹයක් ඇති ලෝකේ ඉන්නේ තිරස්තින සත්තු මිනිස්යාගේ ශරීරේ ඉන්නේ තිරස්තින සත්තු එතන තියෙන එකම වෙනස වර්තමාන මොහොතේ මිනිස්සත්වයාට සිටිවිල්ල දැක ගන්න පුළුවන් සතාට වර්තමාන මොහොතේ සිටිවිල්ල දැක ගන්න බැහැ එහෙනම් දැකපු උත්සවයකට පුළුවන් මේ තිරස්තින ඕනෑම සතෙකුට මිනිස් ලෝකෙට එන්න වර්තමාන මොහොත මන උස්කර ගන්න වර්තමාන මොහොත උදා කරගන්න තේරුණාද මේක තමයි පරම සත්‍ය මේ මිනිස්යාට වර්තමාන මොහොත පෙන්න පුදුගම්බලා යන පාර පෙන්නනවා තිරස්තින සතාට සසරට යන පාර වහලා උදුගම්බලා යන පාරට වර්තමාන මොහොත උදා කරලා දෙන්න. කොහොමද මේක උදා කරලා දෙන්නේ? පළවෙනියෙන්. දැන් අපි ගත්තොත් සත්ත්ව ලෝකයේ හැම සතෙක්ම උදේ ඉඳලා රෑ එළිවෙනකන් කනවද නැද්ද? කනවා. කණ්ඩ බැරි සත්තු ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට කණ්ඩ බෑ ඇස් පේන්නේ. ඇස් පේන හැම සතෙක්ම රෑ දවාලක් නැතුව කනවා. අපි උදාහරණයක් ගත්තොත් අලි අස්සයෝ යාති ඔය කොටි ඔය නොයෙකුත් යාති මෝ රෑ එළිවෙනකන් කනවා. ඇයි? ඒගොල්ලන්ගේ ගතියට අනුකූල හොඳට මතක තියාගන්න ඕනේ මේ බඹයක් ඇති ලෝකයේ මේ ලෝකයේ ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න නම් පිරිසිදු වෙන්න ඕනේ. මොකද මේක කුණු ගොඩ. මේ කුණු ගොඩ අස් වෙන තුරු කවදාවත් කිසිම සත්වයෙකුට ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න බෑ. මේ බඹයක් ඇති ලෝකයේ කුණු ගොඩ අස් වෙන්නේ රාත්‍රී කාලේ. ඇයි රාත්‍රී කාලේද කුණු ගොඩ අස් වෙන්නේ? පළවෙනි. දැන් මනක් තියෙනවා නම් එහෙනම් ඉතින් දවල්ට කුණු ගොඩ අස් කරලා මේක ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ බෑ. ඇයි බැරි? මේකේ මමෙක් නැති නිසා. මමෙක් නැහැ මේකේ. මේකේ තියෙන ක්‍රියාදහමයක් විතරයි. ආන් අපේ ක්‍රියාදහමේ මොකද්ද? අපි උදේ ඉඳලා නිින්දට යනතුරු මේකේ ඇතුළට කුණු දාගන්න එක නතර කරන එකයි කරන්නේ. හොඳට මතක තියාගන්න. අද ගැඹුරු දේශනාවක් කරන්න ඕන ඔයගොල්ලන්. අපි උදේ ඉඳලා රෑ නිින්දට යනතුරු ඇසෙන් දැකලා අපේ නිින්නේ මැනලා කුණු අරගෙන ඇතුළට දාගන්නවා. ඒ දා ගැනීම නතර කරන එක තමයි මේ උදේ ඉඳලා අවසන් වෙනකම්ම වර්තමාන මොහොතක් පාසා සිතුවිල්ල දැකලා ප්‍රියමෛත්‍රිය වඩන්න කියන්නේ. ආන් ඊට පස්සේ ඇතුළේ තැම්පත් කරගත්ත කුණු ටික අස් වෙන්නේ ධර්මතාවයට අනුකූලවයි. එහෙනම් කිසිම සත්වයෙකුට කල්යාණ මිත්‍රයෙක් නැතුව ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න බෑ. කොහොමද ඒක පිරිසිදු වෙන්නේ? මන කියන ආයතනය නිදාගත්තට පස්සේ මේකේ සත්තුන්ගේ ක්‍රියාදාමයක් නෙවෙයිද තියෙන්නේ? එහෙනම් මනක් නෑ කාටවත්. සත්තුන්ගේ ක්‍රියාදාමයි. ආන් ඒක තමයි නිින්දට ඉස්සෙල්ලා අරියමෛත්‍රිය වඩන්න කියන්නේ. අරියමෛත්‍රිය වඩලා වායෝ එක පුරවනවා. අරිය වායෝ එක පිරිසිදු වායෝ එක. ආම් පිරිසිදු වායෝ එක පුරවපුවාම අර බඹයක් ඇති ලෝකේ අපිරිසිදු සත්තු ඔක්කොම උඹේට ටොයිලට් එකට යනකොට මොකද වෙන්නේ? මුත්‍රා යනකොට මොකද වෙන්නේ? ඔක්කොම අස් වෙනවා. බිම්බර ගතියෙන් අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න මට ඕන විදියට ඉපදීමෙන් මිදින් දාස්සට බෑ. මට ඕන විදියට දැක ගන්නත් බෑ. කල්යාණ මිත්‍ර ඇසුර මතමයි ඉපදීමෙන් මිදින් දාස්සෙම තියෙනවා කිව්වේ මේ හිඳයි. එහෙනම් මේ මනසක් නැති සතාට අපි මොකද්ද උදා කරලා දෙන්න ඕනේ? එයාගේ සත්ත්ව ලෝකෙ මිදෙන්න නම් එයාටත් මන ක්‍රියාත්මක කරන්න නම් අපි හුරු පුරුද්ද නතර කරන්න ඕනේ. එයාගේ මොකද්ද හුරු පුරුද්ද? පැය 24ම කන එක නතර කරන්න ඕනේ. වැටුණාද? එහෙනම් අපි මෙච්චර කාලයක් සත්තුන්ට උදේ ඉඳලා රෑ වෙනකම් කණ්ඩ දෙනවා, කණ්ඩ බඳිනවා. ආන් කණ්ඩ බඳින එක නතර කරනවා රෑට. උදේ ඉඳලා හවස වෙනකම්ම කණ්ඩ බැඳලා ඊට පස්සේ සතා ගෙනල්ලා ගාල් කරන්න ඕනේ. කෑමලොදී ගාල් කරනකොට එයාගේ බඹයක් ඇති ලෝකේ මිනිස්සෙක් වෙලා ඉඳලා ගිය පාප කර්මයේ මිනිස්ස ගතිය එයාගේ ශරීරයේ තියෙනවද නැද්ද? ආන් තියෙන හින්දා තමයි කියන්නේ මූ මිනිස්සෙක් වගේ, මූ චිදසනෙක් වගේ කියලා අපි කියන්නේ නැද්ද සත්තුන්ට? තියෙනවා. ආන් දැකපු උත්තමයා අර සතාගේ මිනිස්සත්වය අවදි කරන. එහෙනම් ඕගොල්ලන්ගේ සත්වය අවදි කරනවා. සතාගේ මොකද කරන්නේ? මිනිස්සත්වය අවදි කරනවා. දෙවතාවය දැක ගන්න. එහෙනම් මෙන්න මේක තමයි මේ අද ආරම්භ වෙන්නේ. ආගේ සතාගේ ශරීරයේ මනුස්ස ලෝකයේ ඉඳලා තිරස්තින යනතන හදාගත්ත ඒ මන අවදි කිරීම තුල එයා ගැට ගහපු තැන සැරින් සැරේ නිදා ගන්නවා. මනුස්ස ශරීරයක් ඇති මිනිස්යාගේ සතා අවදි කරනවා දැකපු උත්තමේ. සතාගේ මිනිස්යා අවදි කරනවා සත්ත්ව ලෝකෙ මිදි නිදාස් මනුස්ස ගතියක් නෑ කාලඟවත්. ඔය මනුස්ස කූඩේ තියෙන එකම ගතිය මනුස්ස ගතිය ඕක විතරයි. ඒක තමයි අර පුරෝගෙන ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. මනුස්ස ගතියක් නෑ. මනුස්ස ගතියක් තියෙන්නේ මේ දැකපු
මේකුගේ විතරයි එහෙනම් මනුස්සද එහෙනම් ඔය කරන්නේ පුරුද්ද හුරු පුරුද්ද තමයි කරගෙන 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 යන්නේ සසර පුරුද්ද ඒ හින්දා මේ සත්ත්ව ලෝකේ සත්වයා කෙවා අවසන් වෙනතුරු සත්ත්ව ලෝකෙන් මිදෙන්න බෑ කිව්වද නැද්ද ආන් එහෙනම් මේ සත්තු අපි පරිභෝජනයට ගන්න නෙමෙයි අපිට කිව්වේ ඒගොල්ලන්ගේ වැඩ කරගන්නයි කිව්වේ දැන් හරකෙක් අපි ගත්තොත් කුඹුරු ටික හාගන්න එක අපේ ගෙවීමක් නෙවෙයිද එයාට ඒ ගෙවීම නියර වෙනතුරු එයා සසරෙන් ගැලවෙන්නේ නැහැ එහෙනම් මතක තියාගන්න අද දවස ශ්‍රේෂ්ඨයි අදින් මම කියලා තිබ්බා ඩීසල් පෙට්‍රල් බුමිතල් ගෑස් විදුලිය තාක්ෂණය සියල්ල අවෝසි කරනවා අවෝසි වෙනවා කියලා එහෙනම් මේවා තියනකන් සත්තුන්ට වැඩ කරන්න පුළුවන්ද බෑ එහෙනම් සත්තු මිදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ එහෙනම් මෙතනින් එහාට බොහොම භයානකයි බොහොම දරුණු අද ඔබතුමියගේ නිවසට මගේ රතේ ආවේ නැත්තේ ඔබතුමියගේ කටින් පිට වෙච්ච වචනයක් නිසා ඔබතුමිය ගෙදරින් යනවා ගුව ෂෙඩ් එකට මෙච්චර කාලයක් අපකප වෙලා මාස 3ක් එක දිගට උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් ඔබතුමාලා වෙනුවේ හදපු රතේ ඔබතුමිය මට ආරාධනා කළා ඔබතුමිය ගෙදරින් යනවා කිව්වොත් ඒක හරිද ඔබතුමිය අනාගතයක් නිර්මාණය කරේ නැද්ද එතකොට මේක හැමතිස්සෙම හැමදාම කිව්ව අනාගතයක් නිර්මාණය කරන්න එපා මම කිව්වේ ඔබතුමිට හෙට වෙන ඉතල පෙට්‍රල් හම්බ වෙනවා කියලා ඔබතුමිය විශ්වාස කළා නම් ඔබතුමිය ඔය වචනේ දානවා දෙවියට ඔබතුමිය විශ්වාසයක් නැහැ මා කී දෙයක් මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ කියන එක මතක තියාගන්න අද අපි හිතන් ඉන්නවා මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ඉන්න රටේ අපි කියමුකෝ මේ කොළඹට කෝටියක් ආවා කියලා නම වෙන්න දැන් නම වෙයිද මේ කෝටි ආවේ මොකටද අපේ රටේ ජනාධිපති අගමැති නැති අමතරු පන්නර ගමන් දැක්ක අපි කියනවා මේ ජනාධිපති අගමැති පෑන්නේ අපි උද්දෝෂණ කරලා පිටකින් කරලා කියලා නේද? ඒතර මේක ඇත්තද? කාටද පුළුවන් උනේ දැන් කෝටියක් ආවා නම් මේ දෙන්න පන්නන්න පෑන්නන්න පුළුවන් නැති අයින් වෙන්න. අයින් කරන්න පුළුවන් නැති. අයින් වුණා. එහෙනම් අද දෙනවා. අද නෙමෙයි මම නම වෙන්දගෙන අද 13. එහෙනම් අපි ගිහිල්ලා මේ අරගලය කරලා මේගොල්ලෝ අයින් කරුවද? ඒ දෙන්නෑ එක්කෙනෙක්වත් මේ ලෝකේ කාටවත් අයින් කරන්න බෑ. ඇයි 69 ලක්ෂයක් වරදාන වරප්‍රසාද ගත්ත ජනාධිපතිගේ ලෝකේ පළවෙනි විධායක අද තියෙන්නේ කැලෑ නීතියක් මේ රටේ නීත්‍යානුකූලව එයා කාටවත් අයින් කරන්න බෑ එයාව මරන්න පුළුවන් ඕන නම් එයා තාම අයින් වෙලා නැහැ එයාගේ දේපොළ විනාශ කරලයි කියලා එයාගේ මොන දේ විනාශ කරලයි කියලා එයාව අයින් කරන්න පුළුවන්ද එයා කාටවත් අයින් කරන්න බෑ උද්දෝෂණය කලේ මොකටද කියලා පැහැදිලි කරන්න මේ 69 ලක්ෂයක් ගත්ත එකම ජනාධිපතිව ලෝකේ පළවෙනි වතාව කොහෙවත් නැහැ ඔය වගේ පහළ වෙච්ච ජනාධිපති චන්ද්‍රිකා නෙමෙයි JR නෑ JR තමයි වැඩිම ප්‍රතිශතයකින් ගුණෙන් දෙක බලේ කියන එයා අයින් වෙනවාද අයින් වෙනවා අයින් කළා කියන්නේ ඔබතුමියට පුළුවන් වෙන්න බෑ අම්මා මෙතනින් අයින් කර අම්මා අයින් වෙනා නම් ඔබතුමිය අයින් කරලා නැහැ හරිද හරිද එහෙනම් අපි ඇසෙන් දැකලා අපේ මින්නේ මනින් එක මේකේ අනිත් පැත්ත ගැඹුර තමයි දැන් මම පෙන්නන්න යන්නේ මේ ජම්බුද්දීපේ කොහෙවත් ගිනි කඳු නැහැ හැබැයි මේක ජම්බුද්දීපයක් කියන්නේ මේ මුළු ලෝකෙම විශාල මහත් දීපයක් මේ ලෝකෙ ලොකුම මහත් දීපය තමයි මේ අපි ඉන්න රට මේක දැන් හෙලයක් උනේ උත්තමේ පහළ වුණාට පස්සේ මේ බමුණු ටික එකතු වෙලා විකෘතියක් අරන් එන ගමනේදී මේ ජම්බුද්දීපේ ටික 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 මූදු කාදණයට අසු වෙලා යට යන. ඒ යට යන්නේ ඇයි? බිම්බර ගතිය මිනිස්සුන්ගේ වැඩි වෙනකොට වැඩි වෙනකොට වැඩි වෙනකොට මේ මහා පොළොව යට යනවද නැද්ද? යට යනවා. ආ යට යනකොට මේ රටවල් උඩට එනවා. ආ උඩට එනකොට ඒගොල්ලෝ උඩින් ඉඳන් කෑ ගහනවා අපි පහළට යන්නේ. ඒක තමයි හෙලේ උනේ. මේක හෙලේ නෙමෙයි. මේක හෙල දීපේ නෙමෙයි. මේක ජම්බුද්දීපේ. මේ විකෘතියට යන නිසා තමයි අපිට හෙල දීපයක් බවට පත් වෙන්නේ. දැන් මේ හෙලදීපේ හෙලදීපයක් බවට පත්කලේ මිනිස්සු විසින්මයි මෙන්න මේ උත්තමයන් වහන්සේ පහළ වෙච්ච වෙලාවේ මේක ජම්බුද්දීපයක් බවට පත්කලා ලෝකේ මහත් දීපය තමයි මේ ලෝකේ ලොකුම ගිනිකන්ද කියලා තන තමයි සිරිපාදේ හඳු වැටිය. ඕක තමයි අපේ හිමවත හිමාලය කියලා කියන්නේ ලෝකේ වෙන කොහෙවත් හිමාල ඔන්න ඔය හිමාල පර්වතයේ උඩට නැගලා උන්වහන්සේ මේ ගිනිකන්ද පා කියලා පර්ශ කළා වෙන රටවල් වල දොරවල් ටික අරලා දැම්මා. මේ ගිනිකන්ද ප්‍රධාන දොරටුව තමයි ඔය සිරිපාද. උන්වහන්සේගේ උත්තමෙක් පහළ වෙච්ච වෙලාවේ සියලු කෙලෙස් කළු කෙලුතු ඉවත් කරනවද නැද්ද? ඒක ගිනිකන්දක් කියන්නේ කළු කෙලෙස් කිලුතු ඒවා නේද? එහෙනම් උන්වහන්සේ පහළ වෙනකොට ඒක තියෙන්න පුළුවන්ද? බෑ. ආ උන්වහන්සේ බය තියලා ඒ දොර වැහුවා නැවත අවුරුදු 2500කට උත්තමෙක් පහළ වෙන යුගයේ වෙනකම්. ඊට පස්සේ මොකද කරන්නේ මේ ගිනිකන්දු ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා වෙන රටවල් අපේ ලංකාවේ. හැබැයි අපේ ලංකාවේ තමයි දරුණු
හිමිකඳු තියෙන්නේ කලන මිනිස්සයෝ ළඟ. දැන් කොරකට ආවේ කවුද? හිමිකඳු. ඇවිල්ලා මොකද කළේ? තම තමන්ගේ බඹයක් ඇති ලෝකේ හිමිකඳ ක්‍රියාත්මක කරගත්තද නැද්ද? කළා. එහෙනම් තම තමන් හිමිකඳ සසර අපුරා ක්‍රියාත්මක කරපු නිසා නේද මහ පොළොව යට හිමිකඳ එකතු වුනේ? එකතු වුනේ ඒ හිමිකඳ හදපු හේතුවටයි. දැන් හේතුවට අනුව ඵලෙ වුණා වෙන්දත් ඒගොල්ලොම මේක රත් කරන්න ඕනේද නැද්ද? රත් කරන්න ඕනේ. දැන් පැහැදිලි කරන්න. කාන්තාවකට අසනීපයක් ඇතුළොත් ඒ අසනීපේ එළියට එන්න වේගයක් ඕනේද නැද්ද? නැත්නම් එළියට එනවද? ආ මේ වගේ තමයි හේතුඵල දහමේ තියෙන්නේ. හේතුඵල දහම තමන් හදන හේතුවටයි ඵලෙ වුණා වෙන්නේ කියලා කිව්වේ. එහෙනම් තමන්ම ඇලිලා නේද එකතු කරගත්තේ 328. එහෙනම් එළියට දාන්නත් මොකද්ද කරගන්න ඕනේ? ඒකේ අනිත් පැත්ත. එහෙනම් උපදින උපදින තරම දැක ගන්න කිව්වේ උන්වහන්සේ. මොකද්ද? එහෙනම් gedara budun amma කිව්වේ කාටද? එහෙනම් උන්වහන්සේ මේ බඹයක් ගැන ලෝකෙට ගිහිල්ලා හෙව්වේ සරම්බෝ ඥානේ හෙව්වේ මේ බඹයක් ඇති ලෝකේ කියාදාහම මේක වෙනස් කරන්න නේද කාටද? ආම් මේ පිරිස එකතු වෙලා කොළඹට ගෙනල්ලා මේ ගිනිකන්ද දැන් ක්‍රියාත්මක කරලා විතරයි ඉස්සරහදී තම තමන්ගේ බඹයක් ඇති ලෝකේ පුපුරන්න පටන් ගන්නවා. ආ ලෝක කියලා කිව්වේ එහෙනම් මේ පිටරටවල් රටවල් වලට විතරක්ද? නෑ ලෝක කිව්වේ ඔක්කොටම. එහෙනම් අපේ රටේ හතරෙන් තුනක් විනාශ වෙනවයි කියලා කිව්වේ මේ 2,20,000 ලක්ෂයේ 69 ලක්ෂයක් ආවනම් හතරෙන් තුනක් ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා නේ. එහෙනම් මොකද වෙන්නේ ඔක්කොටම? ආන් ඒ ආපු සම්බන්ධ වෙච්ච හැබැයි ඒ ආව කියලා නෑ ගෙදරින් නනු සම්බන්ධ වෙන්න පුළුවන් මේකට. එතෙන්ද යන්න ඕනේ. ගෙදරින් නන සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඇයි සිතුවිල්ලයි බලපවන්නේ? ආන් ඒ සියලු දෙනාට ඉදිරියේ මේකට වන්දි ගෙවන්න වෙනවා. ඒගොල්ලෝ මේක රත් කරන්න ඕනේද නැද්ද? මහ පොළොවේ පටවිය පුපුරන්න ආන් රත් කරන්න ඕනේ. එහෙනම් කොයි මොහොතේ කොයි වෙලාවේ ආපෝ තේජෝ වායෝ පටවි පුපුරයිද? දැන්ද මේක නවත්තන්න පාඩම්. හැම වර්තමාන මොහොතක් මොහොතක්ම දැක ගන්න අයිනි කර ගන්න එපා. වර්තමාන මොහොත ගිලීදී මේ කැළඹෙන මහා පටවිය කැළඹෙන මොහොතේදී මේ හතරම එකතු. දැන් මේ දින වකවානුව තුලඟාවිල්ල මේක විනාශ වුණා. ගින්න ඇවිල්ලා විනාශ වුණා. වතුරෙන් විනාශ වුණා. දැන් පටවියෙන් විතරයි තාම උනේ නැහැ. හැබැයි කලින් අවුරුද්දකට ඉස්සෙල්ලා පටවිය සැරින් සැරේ උඩරට කැළඹුණාද නැද්ද? වික්ටෝරියා කැළඹුණා කීව විතර. හැබැයි ආ ඒක ගණන් ගන්න එපා. චූටි දෙයක්. ඔහේද කිව්වේ? මේ දින්නේ ලෑස්ති වෙලා එන්න හදන බලව අරියන් මේක තමයි පරම සත්‍ය. එහෙනම් ඒක වෙනකොට ඒක වෙන්න ඉස්සර තමයි කිව්වේ නුවර දලදා මාලිගාව ඕනේ නම් දලදා මාලිගාවේ හාමුදුරන්ට වරකපලට ඇවිල්ලා ඉන්න කියලා කිව්වේ. එහෙනම් මේ සියලු දේ අවසානයි ඉදිරිය අති භයානකයි. මෙන්න මේ තම තමන්ගේ බබයක් ඇති ලෝකේ මේ ඉදිරියේ මැරෙනවා. මේ පපුවේ අමාරුව විතරයි ලෙඩකට හැදෙන්නේ. දැන් මේ ඉපෙන යනකම් පොලිම වල මැරෙන දුක් හැදිලාද? එහෙනම් ශක්තිය වෙලා තියෙන ගිනිකන්ද නෙමෙයිද? වෙනහල්ල කියන්නේ මොකද්ද? ගිනිකන්ද. එහෙනම් මේ ඉස්සර හතරෙන් තුනක් මැරෙන්න වර්තමාන මොහොතේ ඉඳලා අද දවස මේ උදේ ඉඳලා හැන්දෑ 6 වෙනකන් අද ජනාධිපතිතුමා උත්තරයක් දෙනකන් කොපමණ සෙනඟක් බලන් ඉන්නවද? මම හිතනවා ඔය කොළඹට ආපු 69 ලක්ෂයක් ආවනම් එක්කෙනෙකුටවත් ඉහළ නින්ද යන්න නැහැ. එහෙනම් ඔය ආපු හැම කෙනෙක්ම ඔය මන්දිරවල කෑවේ අවසාන කෑම. මෙතනින් යාට මනුස්ස ලෝකේ අනුභව කරන්න බෑ. නිර අනුභව කිරීමක් තමයි ඔය අනුභව කරේ. ඔය මනුස්ස ලෝකේ සැප සම්පත් තමයි සුවයි සුන්දරයි කියලා අර ඇඳවල වල ෆොටෝ ගැව්වේ. අර පූල් වල නෑ ඔය ඔක්කොම කලේ. මේ මනුස්ස ලෝකේ සැපයි සුන්දරයි සුවයි කියන දේ තමයි නිර්මාණය කරන ලෝකයාට පෙන්නලා අද ප්‍රදර්ශනය කළේ. එහෙනම් අද ප්‍රදර්ශන කෘතියක් කරලා ඔක්කොම බලන්න ගත්තෙ ඉන්දේ. එහෙනම් අවසානයි කියන්නේ මෙතනින් යාට කිසිවක් කාටවත් සිද්ධ කරන්න බෑ. ගෝඨාභය කියන පුද්ගලයා කවුරුත් දන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? මම ගිය දේශනාවට ගෝඨාභය කියන පුද්ගලයා කොයි වගේද? ඔය මහින්දල පරම්පරාවල් කවුද? ඔය මිනිස්සු උදැරට රාජධානිය පාවා දුන්න සම්බිල කියලා මම ගිය දේශනාවේදී කිව්වා. හැබැයි මතක තියාගන්න ගෝඨාභය කියන්නේ ඔය මහින්දල පරම්පරාවකින් පරිගණ්ඩ එදා උදැරට රාජධානියේ හිටපු එදා ජම්බුද්දීපේ හොඳ හෙළේ එයා වෛර පිරිමහන්ඩ මේගොල්ලොත් එක්ක මැරුණා. මැරිලා එයාට වෛර පිරිමහන්ඩ ළඟම තැන කොහෙද? පවුල් පසුබිම. ඒ පවුල් ඉපදුනා. ඒ ආව ජනාධිපතිවරණය දෙනකොට මේ කවුරුත් කැමති වුණාද එයාගේ පවුල කට්ටිය? ඈ. එහෙනම් මතක තියාගන්න ගෝඨාභය කාගේවත් කීමට යන්නේ ඒක සිද්ධ වෙන්නේ ධර්මතාවයට අනුකූලයි. දැන් පෙන්වලා දෙන්න. එදා දේශනාවේ මේ කතාව කිව්වා. ගෝඨාභය කියන්නේ දැනට අවුරුදු 1000 ගානකට ඉස්සලා මේ එළදීපේ ගෝඨාභය නමින් රජ කෙනෙක් පහළ වුණාද නැද්ද? ඉතිහාසය අහලා තියෙනව නේද? අන්න ඒ නමින්ම තමයි මේ ගෝඨාභය අද මේ මහ පොළොවේ පහළ වුණේ. එදා පහළ වුණේ මොකටද? එදා ධර්මයේ දැන දැකගත්ත පුද්ගලයෙක් ඉපදීමෙන් නිදීන දාසෙන් බැරි වුණා. ඊළඟ පහළ වෙන උත්සමයට අනාගතයක් හදන්න තමයි එදා රජෙක් වෙලා මේක නිර්මාණය කළේ. එහෙනම්
එදා රජෙක් වෙලා අති අනාගතයක් නිර්මාණය කළා නම් ඒ අනාගතය වෙනස් කරන්න දැන් ඉන්න ඕනේද නැද්ද? එන්න ඕනේ. එහෙනම් දැන් ඇවිල්ලා ඔය කියන අනාගතයත් අතීතයත් අවදි කළාද නැද්ද? කළා. එහෙනම් දැන් පුළුවන් ද යාට ඔය කියන අන්තර් පාරණයක් යටතේ ජනාධිපති කෙනෙක් වෙලා ඉන්න බෑ. ඇයි බැරි තියා අපෝ කල් වෙනවනේ අනාගතය නිර්මාණය කරු. එහෙනම් යාව අයින් කළේ ඔය කියන පාලකයෝද ධර්මතාවයෙන් පහල වෙලා ඉන්න උත්තමයාද? ඉදිරිය වෙන්න නම් තව ඉස්සරහදී තව දේවල්. එහෙනම් ගෝතාවේ ධර්මතාවයෙන් මේ පුතේ අයින් කෙරුවා. ඒ ඉඳ තමයි ගිය පොයට ගිහුවේ එළඹෙන පොය. සියල්ලම සුද්ධ පවිත්‍ර කරලයි මංගල ගමන මංගල චාරිකාව ආරම්භ වෙන්නේ කියලා කිව්වද නැද්ද? එහෙනම් මෙතනින් එහාට ගෝතාවේ මේ භූමියේ යන්නේ නැහැ. යන්නත් බැරි වෙන්න වැඩේ නීති තියෙන කරලා ඉවරයි. ඒ ඇමරිකාවේ වීසා දෙන දේ කිසිම රටක් ගන්නෙත් නැහැ. ඇයි? ඒ ධර්මතාවයේ එයා මෙතෙක් කාලයක් මෙයා ජම්බුද්වීපේ තියෙන කාලේ ධර්මයේ අනාගතයක් නිර්මාණය කරලා මෙයා ඉපදී ඉපදී ආ රටරටවල් වල ඉපදිලා ඇවිල්ලා තමයි මේ කවුලට නිතරේ ආවේ. ඇයි වැරදිච්ච තැනම වැරදි කරා. ඒ ඉන්න නැවත අනාගතයක් නිර්මාණය කරන්න බෑ. ඒක තමයි ධර්මතාවයෙන් ඇයි ගලවන්නේ? උතුමා අනාගතේ පහළ වෙන උත්තම නෙමෙයිද පාර කැපුවේ? එහෙනම් එයාව ධර්මතාවයෙන් කතා නෙමේ. මම මාතුලෙන් මා දැක මාගේ මා නිදි නිදහස් වෙලා මට මේ මුළු විශ්වයම දකින්න පුළුවන් කම තියෙනවා. මා ඕගොල්ලන්ට නොදකපු කිසිවක් නොදන්න ඕගොල්ලන්ට මම දේශනා. ගෑස් මේ හිතරන් නෙමෙයි මතක තියාගන්න මේ හිතරන් නෙමෙයි එකක්වත්. දැන් හොඳ උදාහරණයක් දෙන්නම්කෝ. දැන් මම මේ අපේ රටේ සල්ලි අවෝසි වෙනවා කියලා කිව්වා. හැබැයි ඒ කතාව ඉතින් ඉස්සෙල්ල කීයද කියනවා මතක නැහැ මේ. අපේ රටේ රුපියල් අවෝසි වෙනවා. කොහොමද අවෝසි වෙන්නේ කියලා මම පෙන්නනවා. ඊයේ පෙරේද මහා බැංකුවේ අධිපති කතා කළා. කතා කරලා මොකද කිව්වේ? අපේ රුපියලේ අනුපාතය 170 නේ දැන් 75 දැන් 100ට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒතර අපේ සල්ලි අවෝසි. අපිට රත්තරන් තියනවාද ආපහු රත්තරන් වලට යන්න? නෑ. එහෙනම් මොකද වෙන්නේ? බඩුව මාරුව නෙමෙයි. හරි උත්තරේ. එතකොට ඔබතුමිය ඩීසල් පෙට්‍රල් නැහැ කියලා බෙල්ල වල දාගන්න තමයි වෙන්නේ. තේරුණාද? ජැස් දැන් මාස 4කට තියනවා. පොඩ්ඩක් මොකද්ද මේ වෙන්න යන්නේ කරන්න යන්නේ මොකද්ද කියලා කියලා දෙන්න. මේකේ අද ගෝඨාභයට වෙච්ච ඉරණම ගෝඨාභයට වෙච්ච හේතුවට ඵලය පෙන්නලා දෙන්න. අනාගාමී පුද්ගලයෙකුට දැකපු කෙනෙකුට අපි සම්මත දේශනාවෙන් ආමුදුරු කියන කතාවක් අහලා තියෙනවා. බුදුවරුන්ටත් ඵල උරුම වෙනවා කියලා කතාවක්. හරිනේ? නෑ බුදුහාමුදුරුව කොහෙවත් කිව්වේ නෑ. ඔය ඔක්කොම බොරු. කොහෙවත් කියලා නෑ. ඉතින් ඒකනේ සම්මත කතාව බොරුයි කියලා කිව්වේ. ජාතක කතා කියලා මම විස්තරත් කළා නේ. ජාතක කතා නේ. ඔක අවජාතක කතා. ඇත්ත කතා. වෙන මොකුත් නෑ. එහෙනම් බුදුවරයෙක් කියලා පහල වුණෙත් නෑ එක්කෙනෙක්. අපේ පහල වෙච්ච ඉස්සම සාක්‍ය බුදුවරයන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ කිව්වේ මොකද්ද? හේතුව හැදුවනම් ඵලෙ උරුම වෙනවා. එහෙනම් ඔය කියන අනාගාමී පුද්ගලයෙකුට කිව්ව විකෘති වචනයකින් කියපු කතාවක් තමයි බුද්ධ කියලා කිව්වේ. අනාගාමී ඵලෙ උදා කරගත් කෙනාට කියන නාමයක් තමයි බුද්ධ. ලෞතුරා බුද්ධ කිය වෙන කෙනෙක් සාක්‍ය මුනිවරයන්ට කියපු නම. ආමතුරව කියනවනේ ලෞතුරා බුද්ධ කියලා කියන්නේ මුළු විශ්වයේම උතුම් කෙනා කියන එකයි ලෞතුරා බුද්ධ කියලා කියන්නේ. බුදුවරු කියලා කිව්වේ අනාගාමී පුද්ගලයන්. එහෙනම් අනාගාමී පුද්ගලයා වර්තමාන මොහොත හේතුවක් හැදුවොත් ඵලෙ උරුම වෙනවා. පැහැදිලිද? එහෙනම් මොකද්ද කලේ කියලා කියන්න. ගෝඨාභය අනවශ්‍ය වැඩක් කළා. මොකද්ද? මාස 4කට ඩීසල් පෙට්‍රල් බුන්තල් ගෑස් ඇති කරලා සැලැස්මක් හැදුවා. ඒකේ සැලැස්මේ අයිතිකාරයා කවුද? අපේ පරසුද්ධ කවුද? ඔය රනිල් ලොක සුද්දෙක්. මම කලින් දේශනාවේ දාලා අපේ රට පාවා දුන්න අපේ රට අල්ලගත්ත උඩරට රාජධානියේ පරසුද්ධ තමයි රනිල්. ඒ සුද්දත් එක වෛරයක් හදපු කෙනා තමයි ගෝඨා. ඒ රට පාවල දුන්න එක තමයි මහින්ද. මේ තුන්පත්තු ඇලිම ගැටිම මුවා ප්‍රසිද්ධිය කියන්නේ බය නැහැ. දැන් වෙඩි තියන්න පුළුවන් නම් වෙඩි තියලා ඉන්න මම. බයට එළියට බැස්සේ නැහැ. රනිල් වික්‍රමසිංහ තමයි සුද්දා. එදා රට අපේ උඩරට රාජධානියේ අල්ලගත්ත කෙනා. ඒ රට පාවල දුන්න කෙනා තමයි මහින්ද. ඒ ඔක්කොගෙන් පරිගන්න ගත්ත ගණස තමයි ගෝඨා. ඇයි දැන් අපේ කැප් ඇති කොල්ලද කවුද නේද උඩරට රාජධානියේ සුද්දව මේ කූඩ වෙනස් කරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ මාස 4කට පරසුද්දව ළඟට අරගෙන රට ජාතිය අල්ලගත්ත එක අරගෙන මොකද කළේ? සැලසුමක් ගැව්වා. සැලසුමක් ගැව්වහම මොකද උනේ? තමන්ගේ හිසට සෙවණ නැතුව ගියා. මිනිස්සු ටික එකතු වෙලා මොකද කළේ? හේතුවට ඵලේ. කොහෙටද හේතුවට ඵලේ උරුමයට ගියේ? සාගරය තරණය කළා. කවුරුත් දැකගත්තා. එහෙනම් කොහෙටද ගියේ? බෝට්ටුවෙන් ත්‍රිකුණාමලේ කැම්පෙට. සාගරයට ගියේ. දැන් පීන පතනිය. ඔය ගියේ ගුවනින්නේ. ගුවනින් යන්න තමයි සාගරේ ඉස්සෙල්ලා තරණය කරන්න ඕනේ. පාර පෙන්නලා තියෙන්නේ.
ඇටුණාද ගැඹුර ඉස්සෙල කොහෙන්ද ගියේ සාගරේ මහමුද තරණය කළා තරණය කළා දින 3ක් ඇතුළත උඩුගම් බලා යන්න ගියා උඩි මේ පාර පෙන්නුව ඔක්කොටම මං කිව්ව දැනට කොහෙවත් ගියේ නැහැ ඉන්නවා කියලා නේ සාක්ෂි සටහන් මතක තියාගන්න ඒ ගියේ කොහෙටද අපේම කොටසට යන්න බෑ කොහෙවත් කොච්චර වරප්‍රසාද වරදාන බලතල තිබුණත් යන්න බෑ මේ පාර තමයි ඕගොල්ලන්ට පෙන්නේ එහෙනම් ඕගොල්ලෝ මේ පාලකෙන් කෙරේ කොයිතරම් සිතුවිල්ල කිලුට කරගත්තද ඒක නිසා මතක තියාගන්න ගිනියම් වෙච්ච යකඩේ දැනැල්ලුවත් නොදැනැල්ලුවත් ප්‍රත්‍යක්ෂ යකඩේ පිච්චෙනවා කියලා කිව්වද නැද්ද දැන් කාටවත් පේනවද ගෝඨාභේ කොහෙන්ද ආවේ මොකටද ආවේ කවුද කියලා හේතුවට ඵලෙ ඔබතුමා ඉඳන් එයා ඉන්නක හොඳයි කියලා මට මේ ලෝකේ කවුරු හිටියත් මට හොඳක් වෙන්නේ නැහැ මේ ලෝකේ සියලු සත්වයාට හොඳක් වෙන්න නම් මං ඉන්න ඕනේ දැන් ඔබතුමියගේ කර්ම වෙනස් වෙලා මේ මග පූර්ණ වෙන්න නම් ජනාධිපතිට පුළුවන්ද 225ට පුළුවන්ද එහෙනම් ඔබතුමිට කවුද ඉන්න ඕනේ දැකපු කෙනෙක් ඉන්න බෑ පෙන්නන් ඒක තමයි පරම සත්‍ය නික කවුරු හිටියත් මට වැඩක් නැහැ හැබැයි මුදල මතක තියාගන්න මෙතනින් එහාට ඔය කියන නැතිවර්ණ ක්‍රමයක් පාරක ක්‍රමයක් ආපහු කිසිවක් නැහැ मंगल गमन मंगल चारिकाव आरंभ लोके आटम जनदक गनीमट आरंभ कर राजधानी वरदान वर प्रसाद उदाहरण उदाहरण धर्म राज्य उपदीन धर्मी ने
उदाहरण उदाहरण ඒක වෙනස් කරන්න බැරි හින්දා තමයි ඔබතුමියලට පඩි ගෙවන්න මුදල් නැහැ. හැමදාම අච්චු ගහන්න ඕනේ. අච්චු ගහන්න 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 ගමනේ මේක වැඩි ඈතක නැහැ. බොහොම ළඟ තියෙන නිසා කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා. හැමෝටම එකම ඉරනම මේක කාටවත් වෙනස් කරන්න බෑ. කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් හොඳ උදාහරණයක්. දැන් දොස්තරලා කෑ ගහනවා මේ ළමයි හම්බෙන අම්මලා මේ ලස්සන ඉස්පිතාලට ඇවිල්ලා නවතින්න කියලා. ඔය කිසිවක් වැඩක් නැහැ. ඇයි දැන් මේ ළඟදි ළමෙක් කම්මුණා? ගෙදර කිසිම රෝගයක් තිබ්බද? මේ කුරුණෑගල ළමෙක් කම්මුණා. දැන් ඔය කියන දේ කපලා කොටලා මැහුම් දැම්මද? ඉතින් මොකද්ද මේ දොස්තරලා කරන්නේ? විතර මේ දොස්තරලා හරිද දොස්තරලා ඇත්තද බොරුවා මේ දොස්තරලා කරපු අපරාධේ තමයි මේ දොස්තරලා කියන පිරිස මම ප්‍රසිද්ධිය කියනවා කොටින්ම කියනවා නම් අපාගත නිරගත වෙන පිරිස ඒක නවත්තන්න කාටවත් බැහැ ඇයි කියලා කියන්නේ දැන් අපේ ශරීරයේ මේ අතක් කැපුණාම අපි මැහුම් දානවනේ මේ පෙරක් වෙලාවට මේ අතක මේ කැපුණාම මේ ඇඟිලි වැඩ කරන්නේ නැහැ එතකොට ඒ මොකක්ද ඇඟිලි වැඩ කරන්නේ නැහැ ඇහැට පේන්නේ නැති සියුම් නහරවල් කැපුණා එතකොට ඔය කියන විදිහට දොස්තරලා ඔපරේෂන් කරලා ඔයකරන විකාරේ අපේ කොච්චර ස්නායු කැපිලා විනාශ වෙලා යනවද? ඒතර මේක යහපතක්ද අයහපතක්ද? ඒතර දොස්තරලා දෙවිවරුද මේ ලෝකේ ඉන්න පාපග්‍රහයෝද? හැබැයි අපි දොස්තරගේ පෙත්ත බීලා හොඳ වුණායි කියලා හිතාගෙන දෙවිවරු කියනවා. හැබැයි දොස්තරගේ පෙත්තට නෙමෙයි හොඳ වුනේ අපේ සිතුවිල්ල. ඒක පෙන්නලා දෙන්න. සුවපත් වෙන්න වචනේ තියෙනවානේ. දැන් සුවපත් කියන වචනේ මින් ඉස්සෙල්ලා අහලා තිබුණේ නැහැ නේ. මමනේ විග්‍රහ කරාට පස්සේනේ දැනගත්තේ. එතකොට මේ සුවපත් වෙන්න කියන වචනේ තියෙන්නේ ඔබතුමිය සුවපත් වෙන්න කියන වචනේ නෙමෙයි. ඇයි මමෙක් ඉන්නද? නෑ ඔබතුමිය ආමන්ත්‍රණය කරන්නේ මේ බඹයක් ඇති ලෝකේ සියලු සත්ත්වයා සුවපත් වෙන්න. ඒතර ඔටෝමැටිකල් සුව වෙනවද නැත්නම් සුව වෙන්නේ? නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා කිව්වොත් ඒ කියන එකක්වත් වෙනවද? එහෙනම් මේ හේතුඵල ධර්මයේ තියෙන ගමන් මගයි මේ ගමන. මේ ක්‍රමවේදය හරියාකාරව සකස් කරගන්න වර්තමාන මොහොත දක්වා. හොඳට මතක තියාගන්න මේ ඉතිහාසයේ සහ මේ සියලු දේ බොරුවක් කියන සාක්ෂි සටහනක් ඉදිරිපත් කරන්න. මෙතෙක් අපිට උගන්වපු අපි අහලා තිබිච්ච සියලු දේ සහ මුලින්ම බොරුවක් කියන සාක්ෂි සටහනක් ඉදිරිපත් කරන්න. දැන් අපි අහලා තියෙනවා විහාර මහදේවි කියලා කෙනෙක් පහළ වුණා කියලා. විහාර මහදේවි කියලා කෙනෙක් පහළ වුණා. එයා රජපෞලේ දුවෙක්. මේ මහමුද මහා පටගිය කැළඹිලා මහමුද ගොඩගලන වෙලාවේ මෙන්න මේ කැළණි රජමහ විහාරයෙන් මහමුදට බිලි වුණා කියලා ඉතිහාසෙ ලියලා තියෙන එහෙම. කැළණියේ තියෙනවද මහමුද? එහෙනම් කොහොමද කැළණියේ මහමුදට බිලි වුණා කියන්නේ? මේ හෙළ භූමියේ හැම එකක්ම දෙකක් තියෙනවා. මෙන්න මේ කැළණිය කියන එක පහු කාලේ හදපු පන්සල. කැළණිය කියන රජමාලිගාවක් තිබුණා දැනට අවුරුදු 1500කටත් එහා. ඔය ඉතිහාසෙ ලියලා තියෙන අමූලික බොරුවක්. ඒ කැළණිය තියෙන්නේ හම්බන්තොටට එහා මහමුදේ කිලෝමීටර 10 ගණන් දුරින්. මේ කැළණිය රජමාලිගාව. මේ කතාවට සම්බන්ධ දැනගෙන මෙතුමා කියනවා. මේ මාලිගාව තියෙන්නේ හම්බන්තොටට එහා මහමුදේ තාම තියෙනවා. මුහුදේ තියෙනවා. මේ කැළණිය කියන ප්‍රදේශයෙන් දැනට ඉතුරුලා තියෙනවා. තියෙන මහා රාවණා කුඩා රාවණා කියන කන්ද මේ මුහුදපත් ඉච්චකින් දැනට ඉතුරුලා තියෙනවා. තේරුණාද? එදා මේ මහා පෘථුවිය කම්පණය වෙලා පුපුරලා මහමුද ගොඩගලද්දී ආන් මේ මාලිගාවෙන් ඒ රජතුමාගේ දියණිය මහමුදට බිලි වුණා. මහමුදට බිලි වුණාම එයාට කිසි හානියක් වෙන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. ඇයි? එයා බෝසත්වරියක්. එයා ධර්මතාවෙන් එයාව ආරක්ෂා වෙනව රැකෙනවා. එයා එතනින් බිලි වුණාට පස්සේ එයා ගොඩ බැස්සේ අම්පාරේ මූදු මහ විහාරයේ කියන පන්සලේ. ඒකත් පන්සලක් දැන් තියෙන පන්සලක් නෙමෙයි ඉස්සර. හැබැයි ඒක හරියටම එතන තියෙද්දි කිරින්දෙන් ගොඩ බැස්සා කියලා තමයි ඉතිහාසෙ ලියන්නේ. ඒතොර ඇත්තද? එහෙනම් අපි මෙච්චර කල් ඉගෙනගෙන තියෙනවා ඇත්තද බොරුද? අමෝලික බොරු පිළිගන්න එපා. ඔය පත්තිනි කියලා අපි අහලා තියෙනවා. පතිනිය කියලා කිව්වේ විහාර මහදේවිට කියපු නාමය. පතිනිය කියලා කියන්නේ පති වෘතිය රැක්කා කියන එක නෙමෙයි. සියලු ලෝක සත්‍ය වෙනුවෙන් එයාගේ ජීවිතය පරිත්‍යාග කළා කියන පතිනිය කියලා වචනේ පත්තිනි කියලා හදාගත්තා. ඊට පස්සේ පත්තිනි දේව සංකල්ප කරගෙන ආවා. ඇයි? සියලු සත්‍ය වෙනුවෙන් එයා මහමුදිර බිලි වෙච්ච නිසා මිනිස්සු මොකද කරන්නේ? රූපයක් හදාගෙන යදුම් පිදුම් යදුම් කරන්න පටන් ගත්තා. මේකේ දෙවිවරු නැහැ. ඔය කියන මොකක්ද? ඉතින් මෙන්න මේ මහා විනාශය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. මේක අපව මුකුත්ම කරන්න බෑ. ඒක දරුණු ඛේදවාචකයක්.
ඉදිරියේ බොහොම භයානක තත්ත්වයක් තියෙනවා පරිස්සම් වෙන්න කොයි මොහොතේ කොයි වෙලාවේ මේ දරුණු ඛේද වාචකයට උරුමකම් කියන්න වේවි කියලා කියන්නේ හැබැයි හොඳට මතක තියාගන්න වතුර ඇවිල්ලා තියෙන මේ නහය ළඟට එනකම් නහය ළඟට වතුර ඇවිල්ලා අපිට පේන්නේ හැබැයි ගිලෙන්න ගත්තම තමයි අයියෝ මේ ගිලෙනවානි කියන එක තමයි කාලේ කරන්නේ ඔබතුමිය ආන්නෙම අනාගතයක්ම තමයි හැමදේම අනාගතයක් කියන්නේ වෙන දේ කියන්නම් ඉස්සරව කිව්ව එළියට දැම්මා මොකද කිව්වා නේද අර මාස හතරට ගෑස් සරම පෙට්‍රල් ගෙනාවුද තමයි ඒක තියෙනව නෙමෙයි ඒක සැලසුම් කරලා ඕඩර් කරලා අනාගතයක් සැලසුම් කරලා එහෙනම් තමයි විනාශ ඒ කියන්නේ විනාශම කියන එක නෑ ඒ මොහොතේ පරිවුරු වුණා කියන එක ඒ කියන්නේ ඒ වර්තමාන මොහොතේ විතර වර්තමාන මොහොතේ පරිවුරු හොඳක් වෙන්නේ හොඳක් කියන්නේ දැන් ඔබතුමිය දකින්න ලෞකික ජීවිතයේද හොඳ ඒක නවත්තන්න නම් මේ ධර්මයේ දැන දක ගන්න ඕනේ හොඳට මතක තියාගන්න ඉස්සරහදී මහ විශාල ජනගඟක් මේ ධර්මයේ හොයාගෙන එනවා ඒ කියන්නේ කලින් ආපු අය ඉපදිලා ඉන්නේ ඒකවල එනවා මේ අද ආපු කෙනෙක් මේ පළවෙනි ධර්ම දේශනාවට ආපු කෙනෙක් ගොඩාක් පිරිසක් ඉස්සරහදී එනවා තව ගොඩක් අය එන්න අද පාරට වැහැපුවා ඉන්නවා හේතුවට බල හැම එකක්ම වෙන්නේ හේතුඵලයට අනුව ඔබතුමියලට ඔබතුමියලගේ කොහෙවත් නැ වෙලාවට වැඩ කිරීමක් තුමාග බලාගෙන කොහොමද එහෙම ඵලයට ඒදි හේතු හැදුවේ මම පහල වෙලා ඉන්නකොට හේතු හැදුවේ කලින් පහල වෙලා ඉන්න වෙලාවෙම තමයි ඉතින් පළවුරු වෙන්නත් ඕනේ එතෙන්දී අර සුනාමියක් ආවොත් ගහගෙන ගිහලා කොහෙරි රැඳිලා පණ කැඳ බේරෙයි දැන් මම ඒකේ උදාහරණයක් දෙන්නම් දැන් මම යමක් එළියට දැම්මොත් ආවල් කාලයක් හෝ ආවල් වෙලාවක් හෝ ආවල් දිනයක් හෝ කාලේ වෙලාව ඕනේ නැහැ මං මාසයක් කිව්වා කියන්නකෝ ඔබතුමා ඔබතුමිය මේ මොහොතේ ඉඳලා මේ මාසයේ දිනත් එක්ක වෙලාවත් එක්ක කොහොම ඇතුළේ තැම්පත් කරගන්න දැන් ඒකට අංසාරෙන් ගැලවෙන්න अनागते विग्रह अनागते देश हेम पोयटमे දකින් නැතුව ඒ කාලවකවානු වෙනකම් බලන් හිටියා. තේරෙනවද? ඒ කාලවකවානු සිද්ධ වුණාට පස්සේ අරයට ධර්මේ ගන්න කාලයක් නැතුව ගියා. ඒක මොකද දැන් ඔය මේ ලංකාවට ආවා මෝර කියලා කුණාටුවක්. දරුණු එක. ඒක ඇමරිකාවෙන් තමයි ලංකාවට එනවා කියලා ආවේ මෝර කියලා නමකුත් දැම්මා. ඇමරිකාවෙන් කිව්ව NASA ආයතනය මේක ලංකාවට ආවල් දවසේ ඉන්දියාවට ආවල් දවසේ ඔහොම කියලා කොහොමයි ලංකාවට එනවායි ගහව ලංකාවේ දෙනක ඔක්කොම බය වෙලා මට රෑට දවල් නැහැ කෝල් කරන්න පටන් ගත්තා. මං කිව්වා ඔය කියන දවසට එන්නේ නැහැ බය වෙන්න लंका देश මට විරුද්ධ නැගී සිටින්න කියලා දවස් 3යි හම්ුනායි කටයි ඔක්කොම වැහුණා. මේම දෙයක් තියෙනවා. මේක නෝන මහත්තයෝ අපි කිව්වට සිද්ධ වෙන ක්‍රියාදාමයක් නෙමෙයි. දැන් මම ඔතනදී උදාහරණයක් දෙන්න. ඔබතුමී කිව්වනේ මම ඉන්නවට ඉතුරු වෙයි කියලා. ආ ඔබතුමා ඉන්නේ. ඒක තාම පෙන්නේ. ඒකින්ද ඒක කියන්න බෑ. වර්තමාන මොහොතේ මම ඉන්නකොට ළඟ හිටියොත් බේර. ඒ හිඳ තමයි මේ වර්තමාන මොහොත දැකගන්න. දැකගත්තොත් මම ඉන්නවා. එහෙනම් මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් මට මාර ප්‍රශ්නේ දල්දා හම්තු කියන්නේ. දැන් මම ඔක පෙන්වලා දෙන්නම්. අපේ සාක්‍ය මුනිවරයා අතීතයත් එපා කිව්වා නම් අනාගතයත් එපා කිව්වා නම් දන්ත දාතුන් වහන්සේ නමක් දෙනවද අනාගතයක් හදන්න?
දැකපු උත්තමේ පෙන්නකොට කනමන යොමුකල්ල තමා තුලින් දැක ගන්නෝ මේක හරිද වැරදිද මේක හේතුඵලයේද හේතුඵලෙද නැද්ද ආන් ඒක තමයි අවදි කිරි දැන් අම්මට වැරදුනේ කොතනමයි ධර්මයේ පිළිගත්ත හරි කියලා ඔක්කොම පිළි අරගෙන ඔක්කොම කළා ඒ කියන්නේ ඔය කූඩේ නෙමෙයි අතීත කූඩේ හරි කියලා පිළි අරගත්තා හරි කියලා දැනගත්තා දැකගත්තා පාරක් හරි කියලා පිළිගත්තා කැලෑවිද අද තමයි ඉතින් මන අවදි උනේ ඒ කියන්නේ එතනදී අම්මා දැන් මං කිව්වනේ පුරු පුරුද්දක් තියෙනකොට ඔය සම්මත ආගම පිළිගන්නේ නැහැ මේ සම්මත බෞද්ධ ආගම මේක සත්‍යයක් නෙමෙයි කර මේ සම්මත ආගම අතීත සංසාරයේ හේතුඵල ධර්මයේ අහපු කෙනෙකුට මේක ගන්න කැමති නැහැ මේක අහන්නවත් කැමති නැහැ මගේ උපන්තයකට මං දාම්පාස ගිහිල්ලා නැහැ ඔය කියන පන්තරකට දාහයක් ගිහිල්ලා නැහැ ඔය ආමතුරු කෙනෙක්ගෙන් ඔය බණ අහන්න ගිහිල්ලා නැහැ මං ආමතුරු ඇසුරු කරලා තියෙනවා ඒ ඇරෙන්න මං කොහෙවත්ම ගිහිල්ලා නැහැ මට ගුරුවරයෙක් නැහැ මේ හරිය මෛත්‍රියේ කොළයක් තියෙනවා මේ කොළේ හැමදාම රැයට කරන්නේ අම්මගේ ජීවිතය ගොඩාක් වෙනස් වෙයි මෙතනින් එහාට ඒ හින්දා සියලු දේවල් වෙනස් වෙයි මේකේ රැය නිඳ ඉස්සලා කරන්න තිය හරිය මෛත්‍රිය වඩන එක ඉදාගත්තට පස්සේ අපි කියමු රැයට ඇහැරිලා බාත්รูම් එකට හරි ගොහරි යනවනම් ආපහු සරයක් ඇවිල්ලා ආපහු ඒ හරිය මෛත්‍රිය වඩන්න ආපහු උදේට නැකිතලා ගෙදර රාජකාරී කරන්න ඉස්සලා ආපහු හරිය මෛත්‍රිය වඩන්න මේක තුලින් ගොඩක් දේවල් සිද්ධ වෙයි අම්මගේ ඔය තියෙන අසනීප ගති ගොඩක් වෙනස් වෙයි මෙතනින් එහාට බෙහෙත් බොනවා නම් බෙහෙත් ඕනෙත් නැහැ බෙහෙත් ඔක්කොම නතර කරලා ගන්න හැම මිනිස්සයම බෙහෙත් බොන්නේ මැරෙනවට බයයි අපිට මරණ නවත්තන්න බෑ කම මේ බෙහෙත් වල ඒක බොරු කතාවක් ඉතින් කාගෙවත් මරණයක් නවත්තන්න බෑ මේ බෙහෙත් වලින් අම්මා මෙතනින් එහාට බය වෙන්න එපා කිසිම ලෙඩකට කිසි දෙයක් එපා අදින් ගන්න අම්මා මේ හැම මොහොතේ අද ඉඳලා වතුර ටිකක් බොනකොට වතුර ටික බොන්න ඉස්සලා අදිෂ්ඨානයක් කරන්ඩ මේ පැන් ටිකෙන් මාගේ බඹයක් ඇති ලෝකේ ඉන්න සියලු සත්ත්වයාට බාහිර ලෝකේ සියලු සත්ත්වයාට මේ විශ්වයේ ලෝකේ සියලු සත්ත්වයාට මේ පැන් ටිකෙන් යහපතක් වේවා කියලා තුන්තරයක් විශ්වගත කරා තුන්තරයක් විශ්වගත කරලා සියලු ලෝක සත්ත්වයෝ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී ඉපදීමේ මිදි නිදාසය අම්මට මෙතනින් යාට වරදින්නේ බය වෙන්න එපා මොනවාරි අසනීපයක් ලෙඩක් දුවත් හැදුනොත් මට කෝල් කරන්න මගේ නම්බර එක හැබැයි ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඉතින් කොහොම හරි උත්සාහ කරන්න අභිමුඛව මොකද ඉපදීමේ මිදි නිදාසන නම් මේ අභිමුඛව ධර්මයේ දේශනා කරන්නම ඕනේ ඒ කියන්නේ එතෙන්දි පැහැදිලි කිරීමක් තව මම කරන්න අම්මගේ අතීතය අවදි කරන්ඩ අම්මගේ බඹයක් ඇති ලෝකයට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ අවදි කරලා පැහැදිලිද දැකපු කෙනෙකුට විතරයි බාහිර ලෝකයකට යන්න පුළුවන් දැන් මෙතන උදාහරණයක් අපි ආලා තිනවා මොගලන් ආමුදුරුව දැන් මොගලන් ආමුදුරුව ගියයි කියනවා බාහිර ලෝකේ හොයන්න. ඒතර කොහෙද මේ බාහිර ලෝකේ හොයන්න මොගලන් ආමුදුරුව ගියේ කාන්තාවගේ ශරීරය. එයා දන්නවද යන දොර එන දොර දන්නවද? එහෙනම් දැකපු කෙනෙක් විතරයි යන දොර දන්න එන දොර දන්න. ඒ හින්දා අපේ උත්තමයන් වහන්සේ කිව්වා බාහිර ලෝකෙට යන්න එපා. ගියොත් අතරමං වෙනවා. ඒක ඇහුවේ නෑ. අර උත්තමයන් වහන්සේ දැකලා මේ කියන ඒවා රස වැටිලා ඇලිලා පිනවගෙන ගියා කාන්තාවගේ රූපේ. ගියා එළියට එන්න බෑ. ආන් උන්වහන්සේ කිව්වා වේරම්බ වාතේ අතරමං වුණා. උන්වහන්සේ එළියට ගත්ත ගමන්ද මේ අත නැමුවා නමල දිගෑරිය එළියට විසිනවා. කො කතාව. එහෙනම් දැකපු උත්තමයෙකුට විතරයි බාහිර ලෝකෙට යන්න. එහෙනම් අම්මගේ ලෝකෙට ඇතුල් වෙලා අම්මට බණ කියලා අම්මගේ අතීත සංකාරය අවදි කරන වර්තමාන මොහොත දැන් මෙතනින් යාට හරියාකාරව සකස් කරනවා මස් මාළු අනුභව කරනවා නම් මොනවත් අනුභව කරන්න බෑ මේ මස් මාළු වලින් යහපතක් වෙන්නේ නැහැ මොකද එතන තියෙන්නේ මස් මාළු කෙනෙක් වුණා මලකුණක් මේ මලකුණ කෑම තුළ අපේ ශරීරයේ අදින්නට කොමත් අම්මට ඒ කෑම උගද්දුවට එපා වෙයි මොකද ඒ ඇතුලේ ඉන්න සත්වයාට ඕන ආහාර තමයි අපි ගන්න දැන් අද අම්මගේ අපිරිසිදු සත්තු ඉවත් වුණාට පස්සේ ඒ ආහාරය ඕන්නේ නැහැ ඒ නිසා මේ ක්‍රමවේදී හරියාකාරව සකස් කරගෙන යන්න එතනින් යාට ගමන යහපත් මනුස්ස පටල අපේ සතර අපාය උපදින්නේ නැහැ එතන අද අදිස්ථානම කරලා යන්න අයි සතර අපාය උපදින්නේ නැහැ බය වෙන්නකෝ මන උස් කරගෙන මනුස්සත්වයක් ලබලා උපදින්නේ නිදාසෙ කොහෙවත් මොනවට හරි ඇලුණයි කියලා ප්‍රශ්නයක් නැහැ ඕන කෑමකට ඇලෙන්න පුළුවන් බඩු බහණ්ඩයකට ඇලෙන්න පුළුවන් හැබැයි මගේ කරගන්න යන්න එපා මොකද කොහෙවත් උන්වහන්සේ ඇලීම නාතයි කිව්වේ නැහැ ඔය සම්මත බමුණ කිව්වා ඇලීම නැතුව මේ ලෝකේ පවත්වාගෙන යන්න බෑ ඇලීම ඕනි හැබැයි ඇලීම මගේ කරගන්න යන්න එපා ඒක තමයි අනාථ භාවයට පත් මොකද මම මේ ගෙට ඇල්ලුවට මට කියලා තියාගන්න බෑ. ආ ඒක දකින්නනේ හේතුඵලෙට දකින්න. දැන් ඒ දරුවොත් එහෙම තමයි. මේ දරුව මගේ කියලා අරගන්න එපා. මොකද දරුවෝ ඉපදුනේ ඒගොල්ලන්ගේ කර්මයේ ගෙවන්. ඒතර මගේ කරගත්තා කියලා ඒගොල්ලන්ගේ කර්ම මට වෙනස් කරන්න බෑ. අම්මගේ කර්මය ඒගොල්ලන්ට වෙනස් කරන්නත් බෑ. හැබැයි දොස්තරට පුළුවන් කියලා ස්පිරිතාලයට අරන් ගියයි කියලා ඇති වැඩකුත් නෑ. දැන් මම කිව්වනේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා කියලා. එකක් දෙකයිද ගැව්වා නේ මෙයා. දෙකක් ගැහුවා. එහෙනම් අපි සියලු දෙනා එකතු වෙලා දානි අනුභව කරලා මේ වර්තමාන මොහොතේම මාමුල්කක සියලු දෙනාගෙන් मे अत्तं नमें मे परलोकीय सत्यो
මේ වර්තමාන මොහොතේ අද ඔබ සම සියලු දෙනාම උදෑසන සිට මේ මොහොත දක්වා මේ වර්තමාන මොහොත එළඹීම මූලික කරගෙන අවුරුදු 2500ක ඉතිහාසයක පහළ වෙච්ච අපගේ උත්තමයන් වහන්සේ මූලික කරගෙන මේ වර්තමාන මොහොතට එළඹී සියලු ලෝක සත්‍යයට තන ඉරණම සහ සියලු හේතුඵල කරුණු කාරණා උදෑසන සිට මේ මොහොත දක්වා දේශනා කළා මේ මොහොතේ ඔබ සම සියලු දෙනාගේම බඹයක් ඇති ලෝකේ සියලු සත්‍යා මුදවා නිදහස් කළා මේ මොහොතේ මේ ලෝක සත්‍යයට අත්වන ඉරණම වර්තමාන මොහොතක් මොහොතක් පාසා විශ්වගත කර සියලු සත්‍යා මුදවා නිදහස් කරන වර්තමාන මොහොතේ ඔබ සම සියලු දෙනාමත් මේ හේතුඵල ධර්මය දැන දැකගෙන වර්තමාන මොහොත තමා තුලින් දැක ඉපදීමෙන් මිදී නිදහස් වෙන මඟ සකස් කරගන්න කියන පණිවිඩයයි මේ වර්තමාන මොහොතේ ඔබ සම සියලු දෙනාට මා විශ්වගත කරලා අදිෂ්ඨාන කරන්නේ මේ අසා සිටපු සියලු දෙනා අසා නොවිච්ච සියලු දෙනාටත් මේ ධර්මය විශ්වගත වෙච්ච මොහොතේ සිට මේ මොහොත දක්වා සියලු ලෝක සත්‍යයට වර්තමාන මොහොත දැන දැකගෙන මේ සසර දුකෙන් මිදී ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා 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 සියලු සත්‍යයන්ටම යහපතක්ම වේවා යහපතක්ම වේවා මේ වෙනුවෙන් ඔබ සහභාගී වූ සියලු ඇත්තෝද මේ ධර්මය විශ්වගත කරන්න පටන් ගත්ත මොහොතේ සිට මේ මොහොත දක්වා මා වෙනුවෙන් අපකපවි ආපු සියලු ඇත්තන්ටද වර්තමාන මොහොත දැන දැකගෙන ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා 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 සියලු සත්වයෝ ඉපදීමෙන් මිදී නිදහස් වේවා යහපතක්ම වේවා